ඔබ විශ්වසනය පත්කාටත් කලින් රට කේෙනස්වාදු පහනී රත්්‍රී දාහය ප්‍රධන පෘ්්‍ර විකාශය සමඟයි අදක් එකතු වෙන්නේ මම චරිත දනංශය පමණු කේන්ද්‍ර. මම නිශාන්ත දෙල්රක්ෂි දවසුනු සුම් කළ පුවත්ස රස්තල ප්‍රථනේ උරෝනාවට මූනතින අතරයේ විමත්කට අරමුදලින් සංවර්ධන ව්‍යාපෘතිය එකළු දහසක්. ම ගැටුමට තිතතියන්න සැලසුම්තුනක්. යහපාලනින් දොට්ට දෙමූ ලංගමේ අනු දෙතිෙනෙක් යලිසේවේට. මොහුදේ ආපදාවන්ට මුහුණ දෙන්න වෙනමම කළමනා කරන එකකයක්. කොරෝණා නිසා ලෝක ආර්ථකයේත් දරුණු කඩාාවටීමක්. ේශන්තය අදදවසේ කොරුණ සාධිතයන් එක්දාස් හත්ස අසු හයිතෙනෙකු හඳුනා කනති වෙනවා. එවගේම බරණ හතලස් හතක් පිළි ඳව සෞඛ සේපා අධ්‍යක්ෂචන්රල්වරයා තහවුරු කලාාචරත. ඉන්දිය ඩල්ටා කොවිඩ් ප්‍රවේදය ආසාධනය වූ බවට සැක සහිත රෝගීෙන් කිහිෙබදනෙක් මෙරැටින් හඳුනාගැනීමත් එ තාමතුරෝගේ පැත්‍රයාමේ අවධනම අඩුවෙලා නැහැ කියලා සෞඛ්‍යංශ පැහැදිලිවම අනතුරු අඟවනවා. මෙරටින් හමුවූ සමස්ත කොරන ආසාධතියන් සං්‍යාව දෙලක්ෂ පනස් නවදහස් අසු නවදිනක දක්වා කියල්ල ගිය. මෙ අතරින් දෙක්ෂ විසි පන්දහස් නවසය පනස් දෙදිෙකු සුව ලැබවා. තිස්තාහසෙසිහදදිනකු තවදරටත් රෝහල් ගතහ අතරමැතිම අධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනේදී සිදුකරඇති පේසිCRර් සංඛාව දහසේ දහස් නවසිතිස් හදරක්. ඒ තවරු කළ කරනමරණ හතලි සතක් පිබඳව සෞකිසිවා අධ්‍යයක්ක්ෂි ಜනල්වරයා අදවාර්තා කලා. ය තිස් එක්දනෙකු කාන්තාවන් වනතර පිරිමි පුදගලයන් දහස්සේදෙනෙකුද සිරනවා. අවරදු හැට සහ ඊට වැඩි ද්ගලයන් තිස්හර දෙනකුද මියගිය අයතර වනවා ඩල්ට කොවිි් ප්‍රේය වැඳරු රෝගින් කිහිපදෙකු හමුවීම හැතුවෙන් රෝගයේ පැතරයාේ අවධනමක් ඇැබවින් අදල සෞඛ්‍ය පාලන කටයුතු විදිිමත්ව සිතු කරන ම ෞකඛ්‍යමත්‍යශයේ නිියච අධ්‍යක්ෂ ජනල් විශක්ෂ වයිද මත හෙරත් මහතා පවසනවා. ම දක්වා කරලා තින සම්පල් ටෙස්ටිං ොලින් පිට වාර්තා කරල තියන පරිදිතාම වාසනාවට . මතර රෝගන් ර්තා වෙලා නැහැ නමුත් අපි දන්නවා මේ මොහොත වෙනකොටත් අ පCR පරීක්ෂණ මගිින් වෙනසක් සහිත රෝගීන් තුන් දෙෙනෙක් හඳුනා ගෙන තියෙනවා තව ඉසරහට මේක වැඩිවෙන්ඩ ඉඩ තියනවාි ල්ටා ප්‍රබේදය ඉන්දියාවේටන්ගෙන මාස කීපයකට පස්සේ තමා මේ වසංගතයක් බවට පත්තුන්නේේ. ඒ ආකාරයටම මේක ඇතිවන්නඩ ඉඩකඩ තියෙන බව මේ වෙනකොට පුරෝ අතන ගනාවක් එහම ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අප. මේ පුරෝ කතන ඒ ආකාරයට සිද්ද නොවෙන්ඩ කටයුතු කිරීම තමා වැදගත්තු වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන සෞ්‍යප. පාලන කටයුත්තුවට සහයදීම ඉතාහම් වැදගත්වෙනවා පවත් තත්වය හමුවේ ගර්මනීමමවරුන් තමන්ට ඇතිව සළු රෝග තත්වකදි පවා ෛත්‍ය උපතිස් ලබාගැනීමට පෙළමෙන්නේ නම් මවගේ හා දරවාගේ ජිවිතආරක්ෂාවට එය බෙහෙවින් වැදගත්වන මව ප්‍රජා වෛ්‍ය විශෂක්නය සංචීව ගොඩ කඳ මතා පවසනවා පොවිඩ ආසාධනය හේතුවෙන් ධර්බනීමාතාවට සංකූලතා ඇවීමේ වැඩිපුර අවධනමක් තියෙනවා අනිකුත් වැදගත් කාරණය තමයි පොවිඩ් ආසාදෙන් නිසානෙවෙයි තමන්ගේ ගර්බනීීමාවය නිසා ධර්බනී මාතාවට ස ලතා ඇති වෙනවා නමුත් අපි දකින දෙයක් තමයි සමහා අවස්ථාවලදී ධර්බන මාතාවන් තුළ කිසිම් පැකිලීමක් තිබෙනවා. රෝහල් වෙතර යාමට ෆෝන් තුළ බියක් තිබෙනවා. රෝහලක් වෙතගියොත් තමන්ට කොවිඩ් ඩාසාධනෙවීම අවදානමක් තියනවත් මේ වගේ අවධානම් සංඥා ඇතිවුුණොත් ඒකේ අදහස ඔබට අනිවාර්ෙම කරදරයක් වෙනවා කියෙ එක නෙවේ. නමුත් එහි අදහස තමයි ඔබ අනිවාරයෙන්ම රෝහලක් වෙත ගොස් වෛදදි උපදෙස් ලබාගත යුතු කියනක. වැඩර්චනය කිරීමට මේය සදුසුකාලයක් නොවන පැන් කිසිදු බෙදයකින් තොරව තම සංගමය රජය කොරුණා අමර්ධන වැඩ පිළිවෙලට සහ ලබාන බව රජයේ වෛ්‍යය නිලධහරන්ගේ සංගමය අවධහරණය කරනවා. සමහර සංගම් එකතු වෙලා කරන මේ වැඩවර්ජනය පිළිබ අපට බරපතල ගැටුවක් තියෙනවා අපට පැහදිලෝ පේනවා දේශපාලන පසුබිමක්තියනේවා රජයකින් ඉල්ල යුතු ඉල්ලීම් මොනවාද කියනක අපිදන්නවා. මේ වෙලාවෙේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ දේශපාලනී කරනයට නතු නොවී. ජනතාව වෙලාවෙ කරන්න පුළුවන් ආරක්ෂාව සෞඛ්‍ය සේවකය හැටියට අපි ලබාදියයුතුයි ජනතාවට ඉරිහැරයක් නොවනාආකාරී. මේ සත්කාර සේවාවම් පවත්වාගනයාමට අවශ්‍ය සහය සෞඛ්‍ය මතන්සිට ලබාද. රට වහලා ආදායහම් ඇහිම වෙලා තිීදීත් අන්දුව කොරෝනා මර්තනය කරන්න වෙන් කරන මුදල් දවසින් දවස වැඩික් කලා. එම වසංගතෙක් මනින් ඉවර කරගන්න අවශ්‍ය නිසායි. කොරනාව පාලනය කරන්න මේ අරුද්ධෙ මේ වෙනකොට රජයරුපියල් බිලියන දෙස හැට දෙකක් වැෑ කරලායි තියෙන්නේ. එවගේම රටපුරාසංවර්ධනයක් නතර කරලා නැහැ මුදල අමත්‍යංශයේ ප්‍රධති සමාලෝචන් රැසීම ක්‍රමත්‍ය මහින්ද රජපක්ෂමහතාකි ප්‍රධනත් පින් අදලී හන්දිරිදී පැවැත්පු. ිහග මැදින් සවභහකයේ මාවතකරායන මෙයින්, බන්ටාකාර ලේකම් එස්සාරාටිගල බහතා මෙ හිදි මුදල්ල මාත්‍යංක්ෂයේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම ඉදිරි පත් කලා. අසරු කාල වකවනුකවෝද සුළ හාම අධ්‍යි පරිමාණ ව්‍යාපාරිකය ඇතුළු බහෝ පිරිසකට සහන සැලසීමට ක්‍රියා කළ අු ඒ මහතාම හිදී පෙන් පාතුන්න. සිියල්ල සිදුකරඇත්තේ දෙදහස් දහනවේ වසරේ පීවාන් ඩොතිබූ රුපියල් බිලියන හාරසය විසිත් තුනක හිංක බිල්පද්ද ගෙවා දමින් බයි ඒ මහතා ප්‍රකාශ කලළේ එෙන්ම කරෝනපාලන සඳහ පසුගේ වසේදී රජේ රුපියල් බිලියන එක සිය දහතක්බය කර තිබෙන පා. වසේ දීමේදක්වා රුපියල් බලියන පනස්තුනක් වැය කෙරුුණා. අදාල කාලේ තුළදී එන්නත් කරනේ හා අනිකුත්වියදම් සඳහ තවත් රුපියල් බිලියන අනු දෙක්වැකරඇති බව ආටිකල මහතා කියයා සිටියා විමධකතර මුදලින් බෙවන විට ජාන මතකර ඇති සංබර්ධන ්‍යපෘතිකාණන්න එකකුලස් දහසක් බව මහිද හෙලිකරුණා ිශ්පාදන ගමමාන පන්සයක් ඇතිකිරීමට ඉදිරි දීපියවර කන්න බව සමුදධ ගෘහආර්ථක ශුද්‍ර මුල්ලේ ස්වයග්‍රකයා හා ්‍යපාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩියල් බන්ඩාර හ න්න මහතා පකාශෂ. දෙදහස් විස්ස විසිහතර කාලයේදී කොටස් වෙලින්ඳ පොළ තුළ අලුතින් සමාකම්පන්සියක් ලැස්තු ගතකිරීමට අපික්ෂාකරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුුණා මැතිඇමතිවරු ැළු කෙහිප දෙෙනෙකුද මෙම අවස්ථාවට සහ බා කියපෝුණ. අපේ රටට දැවන්ත වොහුතු කලාපයක් තිබෙනවා. නමුත්ඒලාපේ ආපදාවක් ඇති වුණොත් එතනදී ක්‍රියාත්මක වෙන්න ආපදා කල්මනාකන මධස්ථානයක අඩුවකුත්තියෙනවා. ක්ස්ල් නෞකාව ගිනිිගෙන මහදු බත්වෙච වෙලාවේ සමුද්‍රය ආපදා කළමනා කරන ඒකකයක වමනාව තදන්ම දෙරුණා. එනිසා එවැනි ඒකකයක් පිහිටුුවනම කියලා, ඇමති මහිදාමර විර මහතා ප්‍රකාශයක් කලා. නධවත්මා පොදෙස් ලබා දුන්නා අපදා කළමනා කරන මධ්‍යස්ථානය දැංක්‍රියාත්මක වෙන වගේම වෙනත් ඒකට සමුද්‍රිය පැත්තත් එක තුගල්ලා එක ස්ථානයකින් මේ සම්පූර් කටයවුතු මෙහමන වැඩපිල්ලක් සකස් කරන්නත් ඒවගේම මෙවන් අවධානමක් අපපදාවක් ඇති වෙනවස්ථාවක මැදිහත්වෙන ක්ඩෑම් සූදානම් කල තියන්නත් අවශ්‍ය නවීනතම පහසුවම් අපේ අවරායි අධිකාරිය තුළට ගේෙන් අ ජාත්‍යන්තර මට මේ ප්‍රමිතින්ට අනුව ඉහළම ආරක්ෂතරාය බවට පත් කරන්න අවශ්‍ය උපරන සහ ඒ වැඩි පිල්ලක් සකස්රන්නගෙෙන ජන. තුදස්බා අලුතින් ඉදිකරන පාසල් හා පෙරපාසල් සඳහා ඇස් වැස්ට ොස්යෝදාන් නොග්ා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ස්වට තාහන කිරීම වැඩට පිළිව ්‍රමන ූල ක්‍රාත්ම කරීමේ වැඩ පිල්ලක් දර අපප බිනට ලට ල තියනවා පාසල් සහ පෙර පාසල්ල හු තෙ දිරන්න හ ල ස් ට පවිච්ේරගන්න පාග ොද ඒ අවශ කැිනට අනුමති ට ැබල තියවා ඒ ස ඳ ශ්‍ය ගැසට පතය දිරිකාලේ තුළයි තාමත් තික්මනින් අප දිරිපත් කරන්න අවශ්‍ය මේ පිඳ සසාකච්චාවක් ලේකමතුම පැත්තුවත් අපේ තියනොද යාන්නුව සාල මැටිනි ද. මේ ප්‍රෝජටාරගෙන උළුවෙන්න්න පුුවන් වෙනත් විකල් පනිෂ්පානවෙන්න පුුවන් ඒටවධනම කිරීම තමයි බලාපොත්තු වන්න යහපාල්ල කාලේ දේශපාලන පලිගනීමම් හොඳ හැටි සිද වනා කියලා කොමිෂන් සභහවලදී පවා පැහැදිලෙවුණා. එනිසාම පීටාවට පත්වෙච්ච බොහෝ පිරිසකොත් හිටියා. යහපාලනය කරපු වැරදි නිවැරදි කරන්න මෙ අ්ඩුව ක්‍රයා කලා. එය අනුව දේශපාලන බලපෑම්වලට ලක්වෙච්ච ලංගමින් සේවකන් අනු දෙනෙක් ආ පහු සේකේ පිහිටවන්න රජා පියවර ගත්තා දෙදහස් පහළව දෙදහස් දහන් නවේ කාලසිමවෙද මෙසේ දේශපලන පලිගැනිම් ලෙසේවෙන් ඉවත් කළ පිරිසක් යලි සේවේ පහිටවීම සිද වනා. ඒ අමාතේ ගමිනි ලොකුගේ රජ්‍යමාතය දිලුම් අමුණු ගමයන මහත්වරුගේ ප්‍රධහනත්වෙන්. පළමුවාදිීරයටතේ මෙසේ අනු දෙනුකු සඳහපත්වීම් ලබාදීම සිද වනා. දෙදස් පහළවේ අපේ ආණ්ඩුව පැරදිනාට පස්සේ අපි සීලු දෙනාටම විපක්ෂටයන්න. නොත්තේ ආණ්ඩුව පැරදිච්ච නිසාම ලංකා ගමනා ගමන මල්ලේත් සේවකයෙන් විසාර පිල්සකට විිවිධ ප්‍රශ්නවලට මුුණ දෙන්න සිදම. එනම් අප ආ්ඩුවක් පහිට වඩට පස්සේ කල්පනා කර. ඒය අසාධාරනයක් විච්චා යන් නැවත සාානයක් යුක්තියක් විෂ්ට කරල කොහො. ඒෙ න් ප න ග රජ පක් මැත්තුමට ඕනමනේ අලුත් සංස්කෘතියක්ේ දේශ පාල ඇතිකර ඒ ලංකා ගමනා ගන්නන මනල්ලේගත් ම ැනවත්තනම් කිසිම කෙනෙක්ව සේවේට එඩ බැරිකරත්න කිසිම කෙනෙක් මාරුකරෙත්න තාමත්ඒ පරන්න සීලු දෙනාම ේත්ස්ථානලි එඒද අපිට ඕන කරන්න ලංකා ගමන ගන මල්ලෙෙන් හොඳ මගේ සේවක්වාවත් වවා වගේ ඒ වැඩගරන පන්තියටක්ත් හොඳ ජීන රටාාවක්න්න ජීවත් වෙන්න්න පුළුවන් සමාජයක් කොටන එක රජයක් තිබලලා අනිතරජය. ඒ පත්ුණ ගේටුවගාව පොළො දෙ ගත්තියාගනිදලා පරාජය වෙත්ත පැත්තිය එලවලා දාල ඒ අයගේ පුටුවල ඉදගන ඒ තනතුර ලබාගන සල්ක දනාධතිපත්තුමාගේ කිසිම රාජා අතයක ෙම ොර සබිටු ප දෙ ලැබුණු හැයි මේේ එලිය ද පොට්ු ෝක්කමරගන පහ පත්තිමද ොනේ එතන ඕන තරන්ගන්න අපේ පක්ෂයාය එල්ලුම් කරපු අභාධනා කරම. එ පරිීක්ෂා කරපුහම යම් මුූල්්‍ය වංචාතිබුණන තැන්තිබට සංවිධානමක මය වැදදිි කර තැතිබුණ. ලංගමට හානියක් කර තිබුණ නා ඒ කිසිම කෙනෙක් නවත සේවය පිහිටවන්න අපි කටකුතු කරන්නේ. අලිමිනිස් ගැටුම අවසන් කිරීීම සඳහා අලි වැට ඉදිකිරීම, හන වැට සැකසිම හා මිමැසි ජනපද පිහිටවීමට සැලසුම් සකස්කරතිබෙනවා. අලිවෙට ලමීටර එක්හස් පන්සේක දුරක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වනිචිපිහා වනසරක්ෂණ අත්‍යංශයේ ප්‍රගති සමමාෝජන රැසීමදී හෙලිවනා. ඒ පැවැත්වනේ අමත්‍ය CBී රත්නා එක මතාගේ ප්‍රදහනත් වෙනුයි. කිලමීට එක්දහ පන්සයක් දුරට ඉදිකරෙන අලිවෙටේ කිලමීට දහසක්ම ඉදි කරන්නේ යුදහමතාවයි. මෙට නිපියුම් කරුවන්ගෙන් ලබාගත් උපාන්ග මේ සඳහායෝදා ගැනවා. අලිවට ඔබෙන් හනවැටක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයතු සම්පාදනය කරන ලෙසද අම්‍යවරයා මෙහිී උපදේස් ලබාදුන්න. මෙැසි ජනපද ඇතිකිරීමතුරින් අලිමිනිස් ගැටම අම රීමට පියවරගෙන තිබෙනවා. අනාකත පරපුර රැකගන්න කාබලික පහර භවිතයට කඩිනමින්ම යොම වීතු බව. රාජමාත්‍ය ආචාරය නාාලක ගොඩයවා මහතා පවසනවා. ගම්පාහ දිස්ත්‍රික්කේ ගොවින් දහසට නොමිලේ කාබික පහර ලබාදීම මේ ්‍යාපෘති ආරම්ප කරමින් රාජ්‍යමාත්‍යවරයා මේ බව කියා සිටිය. ලම න්නදකටම ශය පොහර පවාන් ලංකාවට ගෙන්නල තියදේ පහොර ්‍යාරියකු වැඩිමලට කිීම සඳහා. පොහොර වුණනතාවක් රට ඇතිකිරීම හරහහා බියට පත්තච්ච ගෝජනතාව උද්ඝෝෂය කරනවා කලබල කරනු. එකට පබරදක් කියන්න බැවුන්ට ඕන්ගේ පැත්තගේ ස ාරන්න. කෙේහ මේ පහර ස්යාගන ලබාදීම වගකීම ප්‍රජයේ ආයතනවලට බාර. එකඒකාරය අපි වෙලලාව ඇදිසින්. රස්සායියනක පහොර භාවිතය නිසා දපේ රටේ පස.

ලක්ෂ පනස් හ ට වසරක පද ප ිැා හ න න රත් ල් විට කොස්සෝ ට හලගමෑන ග්‍රහම නිල හරි වසම් වල ොී සදහද මෙහිදේ කාබනික පපුහර ලබාදුන්නා. මේකමත්ටම හොඳයි ඒකන්ද දිගටම කාාපනිික පෝර ලබා දෙනවනන් අපිට ගොවිතන සාර්ථක කරගනයන්ට පුළුවන්ගෙන. වෙනවිෙනය පහන ෑ කියලක ෑගහන්නකොට මෙහම සංකල් පෙත්තු කර ේරට පනිික පෝර කරගණයන් උදවකරන කලොුති. මුලාවී වෙනත් බලවේක සමක එක් වුණු එක්සත් ජාතික පක්ෂකින් නැවතත් පක්ෂය සමක සම්බන්ධ වෙන බව එම පක්ෂයේ මහලෙේ කම් පාලිත රංකේ පණ්ඩාර්මහතා පවසෙන පා. ෑල්ල පවති මති හමෝකතෙක්මින් ඒමහතා මෙම අදහස් පල කලා. පවගේ කාල පරිචේ දේදී බෙදීම සිද්න ල අති වුණක් කියන එක කාර්ම් ලෝකම දන්න කාරණයක්. මුලාවට හසවෙලාට අපේ පලත්පාලන අත නියෝජිතයෝ, වෙනනද ලවේගයන් සමග එක තුොල වැඩකටයතු කරක්. අදේ සියල දෙනාම පිළියරෙන තියන පක්ෂ ්‍යවස්ථාව ුල් අගනෙවන වැරද සිදු කෙරුණන ක කියන පිියරග ඒ පිළිබඳ කතා කරලා නිවැරදිව පක්ෂශක්තිමත් කරන්න මේ උදවිය පිත්තෙක්ලා. වෙනත් කිසිදු කොන්දේතියක් නැතුව එකතලා වැඩ ගඩි කිරීමට තේන්දු කරලා තියෙනම්. අපිත් එක්කල අසීරු අවත්තාව හිටගත්ත කිෂ්සිද්දු කෙෙනෙකුට අගතියකට ලක්වෙඩ දෙන්න නෑ ඔවුන්න්න ආරක්ෂ කිරීමටත් අපි වැඩ පිල්ලක්ට්‍රියාම. පුත්තලම කොළඹ ප්‍රධානමාර්ගගේ ආසන්න මදුරන්කුලිය සෙම්පෙක්ටි ප්‍රදශය ඉඩමක තිබේ ඇටකටු සහ ගිනියවයක් හමුුවීම සම්බන්ධයෙන් විමර්ෂනයක් සිදුකර කරුණු වාර්තා කරන්නේයි අධිකරණය ියෝග කලා. තලම අතිරේ දිසා ිනිසුහා මහස්්‍රත් අසේලද සිිල්වා මහතායි මෙම නියෝග නිකුත් කළේ. ප්‍රදේශයේ ඉඩමක ඇවලී ගිය ගින්නක් නිවාදැමීමට ගිය බව කියන පිරිසකට මෙම ඇටකටුහා ගිනියාවයා හමු වේතිබෙනවා. කලකට පෙර මියගිය අයකුගේ හෝත් දෙදෙනකුගේ ඇටකටුවෙන්ම විදේශරාටක නි්පාධනය කළ ස්වංක්‍රිය ගිනිියාවයක් මෙස හමුවියඇති බව මුූික විර්ශණවලී හෙලෙ වනා. ඇටකටු පුත්තලම මුලිකර හලේ අධකරන වෛ්‍ය නිරධාහරිරයාාවවෙත යොමුකර වර්තාවක් ලබාගැනීමට නියෝග කරතිබෙනවා. රரோ හා රෝගන් වෙනුවෙන් මන්තිගත සන්දිිවතන මධ්‍යස්ථඩයක් පේටවීමට පේවරගනත බෙනවා. ෝ මර්ධනය සඳහා ගෙනයන ජාතික වැඩපිළිවෙලට සහි දක්වීමක් ලෙස ලංකා බැකුව හා ඩයිලෝකායිතනීමෙන්ම වව්නෙ ඉන්ටර්නශනල් පුද්ගල සමාගම එක්ව මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරනවා PCRCR පරක්ෂණ වලින් තහවරුවූ රෝකීන්ගේ ග්‍රහස්ත සත්කාර කළමනා කරණය සඳහා දහතුනයි අනුව දුරකතන අන්කේ හඳුන්වාදී ටිබෙනවා. එම දුරකතන සේවාවතුලින් රෝගී සත්කාර සේවාමෙන්න්ම කළමනා කරනේද පහසුවනවා. රජයේ රහල්වල වෛ්‍ය සයන සඳහායාමට නොහැකිරෝගින් වෙනුවෙන් ඔවුන්ගේ ගම් ප්‍රදේශවලම වෛද්‍ය සයන පැවැත්වීමේ වැඩපිළිවෙලක් කෝටේ නගර සබහ බල ප්‍රදේශෙන් ආරම්භකිෙරුුණා. පාලිමීන්තු මන්ත්‍රී මදුදර විතානගේ මහතාගේ සංකල්පයකට අනුවයි මේ ආරම්භකිරුුණේ. ට ප්‍රදශේ ්‍රම්ේයවසම් දහ අටක මෙම වෛද්‍ය සයන පවත්වා අවසන් කරතිබෙනවා. රාජකිරිය ඔබෙස්සේ කරපු අරුණෝතේ මත ශ්‍රීපෝති ව්‍යරස්ථනදීත වෛ්‍ය සයනයක් පැවැත්වනා. විශ්ෂතඥ වෛතරන්ගේ සේවාත මෙහිදී ලපාගෙනුනා. රෝකීන්ට අවශ්‍ය අවෂුදධ නිවෙස් වලටමකුස් ලබාතිීම සිදදු වනේමීට සමගමී වයි මෙතර ේරුල ප්‍රදේශලික්කම් කොට්ටාශ බල්පරරිශේ, ආබාද සහිත අඩු ආදැම ලාබී පවුලුල දරුවන් සඳහා වියලි ආහර ලබාහිමී වැඩස හනක්, රජමත්‍ය පියල් නිශාතමතාගේ ප්‍රධනත්වයි නාරම්භකිරුණා. එ මෙන්ම කොරුණාරෝකීන් ප්‍රහනිසනහා වැඩ්්‍රතෙයක් ලබාතීමටද රජ්‍යමාත්‍යවරා පීවරකත්තා. ඒ මහතාකි උපන්දිනිවෙන් වන් මෙම වැඩසටන් ක්‍රියත්ම කරතිබෙනවා. කොරුණා සුවවිෙන් පසු කළුතුරදිශ්‍රික්කේ ඕනෑම අයයිකුට රෝහලේ සිට නිවෙස පලා නොමිලි ගමන්කිරීමට මෙම වැන්රතය යදීමෙන් හැකියාව සැලසී තිබෙනවා කොරනාව නොතකාමොරටුව මහ නගැසමාවත ඇතුල් වෙන්න සමකි ජනබලවේගේ පිරිසක් උත්සා කළ නිසා ගැටුමක් ඇතවේතිබෙනවා. රෝුණා ව්‍යප්ති නිසා නගර සභාවතුලට ඇතුල් කරගන්නේ සියයට පනයහක පිරිසක් පමණයි. එහෙත් විරෝධතාවක නිරත වූ සමග ජනබලවගේ පිරිසක් මොරටුව නගර සභාවට ඇතුු විමිට උත්සාතර තිබෙන වාා. එහෙත් ඒ සඳහා ආරක්ෂක අංශ ඉඩ ලබාතු න්නේෙ නැහැ. එහිද ඇති වූ කැටමකින් අරක්ෂක නිලතාරීින් කකිප දෙෙකු උතුවල් ලබූවා. උදසන ජනවත් තිබ්බ සබහට පැමින පුළුවම නනාගර මන්තිවරුන්ටන් රට පමණයි කියලා අප සබහ දොරතු අස සිේදී නාග මන්තතුව සසිරතු ඇල පැමිිය ැනිත් සමගම මාධවේදී ැමිුණ අවස්ථාවේදි අපි මාධවදිින් නවත්තන්නය අනවස්ථාවවෙදි නාගර මන්ත්‍රීවරුන් වන සේනක මයන්තම හතා ඒවාගේ ෝෂ නාග මන්තුම සද දුමද නාග්‍ර මන්තුම ඒ තුන්ද නම කවවෙලා මගේ අත සිටපුමගේ ආක්ෂ මරක ෙල මිගන්න ගතා එඒගේම පපුුවල තදකර තා ඉක්මනින්ම රෝහල් ගතකරපි වගුර වගේ එකතාගන්න හැකිවාාව නොති ආකරදම් පැවදිනවා වතුර එක තම යඔහුට බොන්න පුළුවන් එකක් බෝම අමාරුවන්තමයෝයේත්තර බොන්න විවසනය නිසා නකර සභය සේවකවන්ට අපි කොමසාරිස්තුමා විසි ආරක්ෂකන්සයට දැනුන්දීලා තියෙනවා මන්තිවරු හැර කිසිදු පුද්ගලෙක්ව සභ භූමියයට ඇතුළ නොකරගන්න කියලා නමුත් මේ උද්ගෝසයහරපු පිරිස ආරක්ෂකන්සේට බලපෑම් කරමින් එම සේවකන්ට පහරදීලා අපේ සභහ භූමියයට ඇතුල්ලුණා අද ඒ කාරයභාරය ඉටුකරණය නිලගහරින්ට එම සිද දේ සම්බන්ධින් ශිල්ලංග පොජ්ජන පෙරමුණේ මන්තීකණ්ඩෑ වශයෙන් පගේ හනුකාාටුව ප්‍රකාශ කරන. සේව අර අසාධාන සම්බන්ධෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්ම කරන බවට බලාපොරොත්තුයෙන් සිටනවා. . නිශන්තයේ කොරොන් අනිසා රටේ සෞඛ්‍යයට ආර්ථකයට විතරක් නෙමේ අධ්‍යාපනයටත් මරු පහරක් එල්ල වනා. දරුවන්ගේ අධ්‍යාපනය කඩාපල් නොවී පවත්වවාගෙනයන්න ඕන නිසා ඔන් Onlineයිඉන් ක්‍රමේ ක්‍රියාත්ම කළත්ම කක්‍රමේයට ඉගෙනගන්න දහතුක්විලෙන බොහොදරුවන් අපි රටේ තවත් එන්නවා. ඔයිචරිත. දරෝ විතරක් නෙවෙයි ඒ දරුවන්ට අකුරු කරන සමහර ගුරුවරුත් ඔන්ලයින් ප්‍රමේට උගන්වන්න නොමිදිනා දුකක් නැහැ. ෘදීමමාලි අද පෙතියගොඩ විද්‍යාලයේ දරුවන්ට අකුරු කියා දෙන නිමාලි අනුරෘතිකා ගුරුතුමිය තමන්ගේ ප්‍රදේශයේ දරුවන් පිරිසක් එකතු කරගෙන. හැබදාම කිලෝමීටට තුනක් විතර කන්ඳක් තරණය කරමෙන් ගමන් කරන්නේ දුරකතනයට සිග්නල් තියෙන තනක් හොයාගෙනයි. ඇය අධ්‍යාපනය ලබාතින පාසලට නිවස සිටන්න කිලෝමි විස්සක විතර දුරක්්්‍යවා දමන්න වෙනවා. කොහොම හරි සිග්නල් තියෙන තරක් හොයාගත්ත නිසා දරුවන්ගේ දෙමවපියෝත් එක්කම මේ ගුරතුමිය දුෂ්කර ක්‍රියාවක නිර්තවෙමින් අදාළ තැනට ලගාවෙනවා. එතනදි ඔන්ලයින් ක්‍රමේයට තමන්ද උගන්වන අතර දරුවන්ට වෙනත් ගුරුවරුන්ගේ පන්තිවලට සහමාග වඩාත් මෙතනද අවස්ථාව උදාකරලා දෙනවා. ආහාර ජලය ආදියද රැගෙන මේ පිරිස වනත්තරය මැදින් මේ යන ගමන ඉතාම අවදානම්. වන අලියකු කොතනින් හෝ මතුවෙේ යන සැකෙන්. ජීවිතයද පරතුූට තබමින් ඔවුන් මෙසේ ක්‍රියා කරන්නේ අධ්‍යාපනයට ඇති පිපාසය නිසාමයි මේ ගම්මානේ තියෙන අඩු පහඩු මදිවට මේ දිනවල පවතින කොරෝණ වසංගතයක්ත්තෙක් ඇවිල්ල තියෙන ප්‍රබලම ප්‍රශ්නය තමාම සික්නල් ප්‍රශ්නය. අපිට නගර අයිට වගේ ගෙවල්ලල ඉදලා සැප පහසු පුටුවලඉද ගෙන මේසක ෆෝර් එක තියාගෙන. ළමයිට උගන්න්නඩවත් ඉගෙන ගන්නවත් විදිහක් නෑ. අපේ ගම්මාන අපි එහෙම කියලා ඉගෙනගන්නනැතුව ඉගනීම පැත්තකට දාල ඉගෙනෑ. අපි සිගනල් විසඳමක් හොයාගෙන ආවම කන්දට මේයක්க்கලා ஐையලාலாන්නේ ගොඩා දුරකට ඇැවිතමා ඉගෙනගන්නේ? මේ පැත්තේ අලිවලස් කටී ඉන්නවා ඒ සත් උත්තෙක්ක අපේ ජීතත් අනතරේ පැන්න පුළුවන් මමඉල්ලන්නේ පුංචම පංචි දෙයයි හ්ට් අවර එකක් ලබ දෙන්න. මාත ගානක් අපිට මේේ ළමයිටතු කටන කන්නද. ඒල්ල ඉල්ලන්නන්නේ අපිට වෙන මොක්ුවත් ඕන්නන්නේෑ මේ තීක්නල මුණොක් කහදා දඩි කියලා තබයි කියන්න. මෙරට පාසල්සසුන්ගේ සංවර්ධන කාරයන්න වෙනුවෙන් ඇමරිකා ඩොලමිලියන විසිහයික ප්‍රධානයක් සමග විශේෂ ව්‍යපෘතියක් ආරම්භ කරුණ. ්‍රත්්ණපුර දිස්ශ්‍රිකේ පාසල් එකසි හැටහත්තරක දරු දරියන් සඳහා ආහාර බෙදාදීම මේ අටත සිදෝනා. රත්නපුර උඩවෙල විජ්‍ය පාථමි විද්‍යාලේ දරුදරියන් එකසි අනු දෙදෙනෙකු සඳහා ආහාර ද්‍රව බෙදාදීම සබරගමු ඵලාත් ආ්ඩුකාර ටිකිරි කොබැකඩු මහතාගේ ප්‍රධහනත්වෙන් සිදුකරත වෙනවා. සෞඛ්‍යෝප්ප දෙෙසනුව අදාළ දරුදරියන්ගේ දෙමක්වියන් වෙත අදහර ලබාදීමට ක්‍රියා කෙරුණා. ගරා වැටනු කටුමැටි බිත්ති අතරින් තමන්ගේ දරුවන්ට සානයක් හොයෙන. අව් වැස්ස එබිකම් කරන ටකරන් වහලෙන් හිසට හෙවනක් හයෙන. අසරන පවුලක් පිළිබඳව තන්තිරි මලේ මානිල් වැව ප්‍රදේශෙන් අපිට වාර්තාාවනා.. ලලිත් ජයවීර සහ වසන්තිකුමාරි වලට දරුවන් සිවතිනෙක්කන්නවා. එ වගේම නිෙවුන් දරුවන් දෙදෙනෙකු මේ පවුලට ලඟතීම එකතු වෙනවා. ගොවිතැන තම ජීවිකාව කරගත් ලිත්ට. ටයුතු හරිහමන් විදිියකට කරගන්න බැරවුණේ, මේ අවරුද්දේ වැඩිකාලයක් මේ ප්‍රදේශයට තද නියගයක් බලපාපපු නිසයි. පවුලේ වැඩිමල් දියණිය උසස් පෙළ විභාගේට මහුණ දෙන්න බලාපරොත්තුවයෙනුයි ඉන්නේ. මත්තුම දියණිය සාමාන පෙළ කඩීම ජයකන්න බලා කෙනඉන්නවා. ඇගේ පාසලේ ප්‍රධාන ශිෂ්ෂ නායකාවත් මේ දියණ අයි. තුන්වැනි දියණිය ශිෂ්්‍යාත්තුව විබාගෙන් උසස් විදිහයට සමත්වෙන්න වීරියකන්නවා. අතේ මටේ හරි හැටි මුදලක් ගවසෙන්නේ නැතිනිසා මේ අය එදා වේල හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. හොද වැහහිකාල්ටගේ තෙමෙනවා. වනාහාලි බහුල ගැසල් ප්‍රදේශ තමයි අපි ජීවත්වවෙන්නේ ඒ හින්දා මේක බලන්න නෝනකිෙනකාරි මාහත්‍යයක් කෙනකාරි කවරවාරින් පින්වත්වනෙ අපිට උදව්වක් කරන හැටට තමයි කාවරල්ක ඉල්ලා සිටින්නේ ලම්මාගේ එකම බලාපොරොත්තුව බබාලට මුොදර උගන්නන එක. හිල්වූ ටකරන් වාලයෙන් පේන ඈත ආසදිහා බලාගෙන මේ දරුපවල්ල. ලස්සෙන හැට දවසක් වෙනුවෙන් හීන දකිනවා. ඔබටත් පුළුවන්නං ඒ අහිංසක ජීවිතවලට හයියක් වෙන්න. ඒ ඔවුන්ට මාමරක් තරම් වටින දෙයක් වේවි.. ප්‍රථ විකාශයෙන් අනතුරුව විපරම විශේෂංගය බලාප්‍රත්තුවන්න. ස්වාතින් රූපාන ප්‍රෘත්ති තුලින් අතට අපි සමුගන්නවා. ඔබට සුභරාප්‍රයක්. අයි පෝ1න්. ෝොක අවුද මාර්තු මසි ඉඳලමම් ටේ තිබ්බේ හොඳ කළදසාවක් නං නෙවෙයි. ලෝකෙටම බලපාපු අපලය! කොරෝනාව අපේ රටත් රිංගවා මුල් දවස්සල් නං අපිට එච්චර ඒගන තදබල මාරුවක් තිබෙනෑ. ලොකුලොක රටල්වල ලොකුලොකු දේල් වෙද්දිී අපේ සමහරක් කොන්ඳලා හිතුවේ. ඕක ඉතිං අපිට එන එකක් නැහැ කියලයි. හොඳට එරව පායනවා ඒකෙ නිසා කොරනාවට ොරොත්තු දෙන්න අපට පුළුවන් කියලත් සමහරක් කිව්වා. ලෝකෙට කරෝනාව ආවිත් චීනෙන්. අප රටෙත් මුලින්ම කොරනාව හොයාත්තේ? කියීන කාන්තාවකින්. කෝමින් කෝමහරි පලමු වැල්ලට අපි හොඳට මහනදුන්න. දෙවෙනි රැල්ලෙ මැච්චත් හොඳටම ගහ ගත්තා. හැබැයි මේ හැම මැක්්චකේදීමම ග්‍රෞවන්්ඩ එකයි පිච්චකයි. හොඳට හදලදුන්නේ වෙලින් කවුරුවත් නෙමයි. ජනාධපතිතුයි ආණ්ඩුුවයි. පලළමු රැල්ල එද්දි හරි හමන් විදිහට ආණඩුව තිබ්බෙත්මෑ හැබයි. කෝමහරි වැඩේ ලස්සනට කළනා කරන කරගත්තා. පට බැහුවත්තමයි. මස්ිකක් ගන්න කියලා මිනිස්සුන්ගේ කටවලුත් ැහොව තමයි. එවුණට බඩවල්වලට වැටන ප්‍රමාණය අඩු කරන්න ආණ්ඩුව වැඩකලේන හැ. මුකුත්ම කරකයාගන්න බැරි අයට රුපියල් පන්දහගානි දුන්නා! ලේසි පාසු වැඩක් නෙවෙයි සමහරක් උන්දලා ආණ්ඩුවට හිනාවනා! ඕක කරගන්න බැරිවේ කියලකිවවා. හැබැයි වැඩේ ලස්සනට කෙරුා! ආධාරරිදිී හිටිය විතරක් නෙවෙයි කොරෝනාවට වැඩබඳන්නත් කරන්න පුුවන් හැමදේමකලා හැයිති ලෝක බලවතු දැගස්තපු කොරනාව. නිි රල්ලක් විදියට සුනාමියක් පෙලා අපිව ගිලගත්තා. ඒක තවමත් එහෙමම තියනවා. හැබැයි ආණ්ඩුව වැඩේ අත්තාාරි ෙනහෑ කොෝනාව හෙමබත්වෙච්ච බනිසන්ට දුන්න සල්ි නතර කලෙත් නහැ බඩුමලු නතකරෙත් නැ. මසකට වැඩිය සංචරණ සීමදාලා හට වහන්නමනාාම වැඩිම පාඩුව විින්දේ ආණ්ඩුව! රටේ නිෂ්පාදනයක් හරියට නැහැ. හරි හමනකට ආදායමකුත් නැහැ හැබැයි එහෙම කියලා මිනිස්සුන්ග අමතක කලේම නහැ. කොරෝනාව හැදිලා දුක්විඳන හැම කෙනෙක්ම සුවපත් කරන්න ලතින් ඉස්පරිතාලත් හැදවා. ඇඩන් මදිවෙනකොට ඇඳවලුත් හැදවා. ඔක්සිජන් මධවේයි කියලා ඒවත් ගබඩා කරගත්තතා ොස්තරලට නර්ස්ලට විතරක් මේ වැඩේ කරන්න අමාරු නිසා ත්‍රවිද් හමුදාවත් මේකට යොදාගත්තා. පොලීසියත් උපරිමෙම වැඩට බෙස්වා. සමහරක් කකුලෙන් අධිද්දිත් පියෙක් චෛල්ල විතරක් නෙවෙයි ්ලාම සේවකළත් සමෘධ නිධාහරීනුත් කොන්දෙසි විරයිතවම වැඩේ අතදගත්තා. මෙහම යුදධයක් කරද්දී අඩුපාඩු ඇතිවෙනක ස්භාවිකයි. එම නොනවනං ඒක තමයි පුදුමේ. හැබැයි මොන අඩුපාඩු තිබුණත් වෙඩින් අටවල්බල වගේ මිනිස්සුන්ං පාරක් පාරක් ගානේ. දස්කල් ගානේ ඉස්පරිතාලබල කොඩෝගනේ මැරෙන්න්න ඩක් දුන්නෙනහෑ හැම මිනිෙක් ගැනම බැලවා ගන්න පුළුවන් තැන්වලින් ඉන්ජෙක්ෂන් ටික නොලෙද ගත් මොනරද විඳල හරි සල්ලි වදන් කර තවමත් ඉංජක්ෂන්ටික ගන්නේ හටේ මනිස්සුටික ආරක්ෂාකරගන්න මේක පොඩි සෙල්ලමක් නෙේ. අපි වගේ රොටකට අමාරුම වැඩක්. එවනට ආණ්ඩුව මේක දශ්මකින්මත් අතෑරලනහෑ. නධිපති ආ්ඩුුවයි ෆේල් කිය කිය කෑගහන අයියට කියන්න තියෙන්නේ මේ වෙනකොට මේ කොරෝනාවට ආණ්ඩුව වේදන් කරලා තියෙන ගාන ගණන්කරලා බලන්න කියලා. මුදල් ඇමති හැටියට අගමජිත්තුමා කියන විදියට අද වෙනකට, ෘුපියල් බිලියන දෙසිිය හැට දෙකක් වේදංකරල තියෙනවා. කොස් ඇටද කජු ඇටද. මේ වේදම පටේ සංවර්ධනයට යදවනම් කොච්චර වැඩක් කරගන්න තිබද. හැබැයි මිනිස්සු මැරිල කරන සංවර්ධනයෙන් වැඩක් නැතිනිසයි. ආ්ඩුව මොන තත්ත තිබුණත් මිනිස්සු ආරක්ෂා කරගන්න මෙච්චර මහන්සි වෙන්නේ. ැම ේටම විරුද්ධ වෙන උන්දලා මේවකනත් පොඩ්ඩක් බලන්න. කොරනාව මාරයෙක් වගේ බෙල්ල මිරිකගෙන ඉන්නකොටත් සංවර්ධනෙත් නැවතිලා නැහැ නේද. අධවේකත් හැදෙනවා මහපාරුදත් කාපට් වෙනවා නේද. අහස උසට මහල් නිවාසත් හැදන්නේ නැද්ද. ඒවල පදිංචි වෙන්නේ පිටරටින් ආපවාය නෙවෙයි නේද. මේවා අපේම මිනිස්සුන්ට හැදන දේවල් නේද. එක නිසා හැම්ම දේටම විරුද්ධ නොවී. විරුද්ධවෙන්න ඕන තැන්වලදී උපරිමෙන් විරද් වෙලා. ගේ කරන්න ඕන තැන්වලදදි කවුරු කළත් අගේ කරන එක නේද. නියම මනුස්සකම කියන්නේ. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගින්.